දැම්පොල් කියද දැන් සැපද ලුණු කෑවද කියලා අහනවා. මහින්ද රාජපක්ෂ දයාදෙනිය අපච්චිට අයිතියක් තිබුණේද යම පාළුවන්ගෙන් අහන්නේ දැන් සැපද කියලා. දැන් රජතුමා අහන ඇවිල්ලා දැම්පොල් ගෙඩිය පෙන්වලා අහනවා. දැම්පොල් කියද දැන් සැපද ලුණු කෑවද අලෙහෙම තියනවද කියලා අහනවා. හැබැයි මතක තියාගන්න මහින්ද රාජපක්ෂ රජතුමාට එහෙම අහන්න අයිතියක් තිබුණා. තිස්වසර යුද්ධය නිමා කරලා යුද තිනිදැල් නැද තිබුණු මේ රට සාමයේ සීලෙන් මතර ගෙනපු ආදරණීය අප්පච්චි එක පැත්තකින් වරායවල් කොන්දොඩ පොළවල් හදලා එක පැත්තකින් අධිවේගී මාර්ග හදලා අටු කොටු ධාන්‍ය වලින් පුරවලා මත්තල වීග වඩාව බෝර තමුන්නාසලට පත් කරන්න පුළුවන් විදියට ධාන්‍ය වලින් පුරවලා එළවලු ටිකෙන් ස්වයං පෝෂිත කරලා පළතුරු වලින් ස්වයං පෝෂිත කරලා මේ රට ඩොලර් මිලියන 8200ක සංචිතයකට ගෙනල්ලා ඒක බුද්ධල ආදායම 3821කට ගෙනල්ලා රට ස්වයං පෝෂිත කරලා දුන්නට පස්සේ නැවත යුද්ධයක් ඇති කරලා නැවත ආර්ථිකය වත්තලා කොහොමද ආර්ථිකය වැට්ටුවේ 2015 රුපියල් බිලියන 7000ක තිබුණු ණය බර්තාවය 2019 බිලියන 13යි බිලියන 13031කට නැගුවා. එදා ඩොලර් බිලියන 8200 තිබුණු රට ඩොලර් බිලියන 7500ට බැස්සුවා. ඩොලර් 3821 තිබුණු ඒක බුද්ධල ආදායම 3852කට විතරයි යමපාලන ආණ්ඩුවේ තවුන්නාසලාට ගේන්න පුළුවන්කම ලැබුණේ. අන්න ඒක බලාගෙන හිටපු මහින්ද රාජපක්ෂ දයාදෙනිය අපච්චිට අයිතියක් තිබුණේද යමපාලුවන්ගෙන් අහන්නේ දැන් සැපද කියලා. දැන් පොල් කීයද අල කීයද කියලා අහන්නේ එදා මහින්ද රාජපක්ෂ අපච්චිට අයිතිය තිබුණා. දැන් ඔබලට අපච්චියක් දැන් ඔබලට එහෙම අයිතියක් තියෙනවද? රට කාලා සූප්පු කරලා ඇටෙත් කපලා ලුණු දාලා අව්වේ වේලලා දුන්නේ